नवक मंत्रीवरुण बेनुवेन पसुगेद पार्लिमेंतु पेवती वेडमुलुवेदी मतुवू करुणु देकक हेतुवेन वरप्रसाद कडवियतै मंत्रीवरु किहिपदेनकु अद कथानायकवरया दनुवत कला පාර්ලිමේන්තුවට තිරිපත් වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් පසුගිය 25 සහ 26 දෙදින වැඩමුළුවක් පාර්ලිමේන්තුව සංකීර්ණයේදී පැවැත්වුණා. වැඩමුළුවට ඇමරිකානු මැදිහත්වීමක් සිදු කිරීම මගින් වරප්‍රසාද කඩවෝ බවට මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්නයක් මතු කළා. පුහුණු සැසිවාරයේ ආරම්භයේම අපට පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය මගින් ලබා දුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ස්ථාවර නියෝග ආදී පිළිබඳ පතපත සමග මේ බෑගය සමග බෑගය තුල වූයේ USAID ආයතනයේ නිල ලාංඡනය යෙදූ නැතිනම් කිටු සටහන් පොතක් හා පෑනකි නව එක්සා ගිවිසුම ආරක්ෂක අමාත්‍යාංශයේ විශේෂයෙන්ම නාවික හමුදාවේ නිරීක්ෂණ පවා සැලකිලට නොගෙන 2017 වසරේදී කැබිනට් අනුමැතිය ගැනීමට එවකට ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපතිතුමා මෙන්දේතු බවද පසුව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කළ එතුමා විශ්‍රාමගත පසු මේ ගරු සභාවේ හිටපු කථානායකතුමාගේ විදේශ කටයුතු උපදේශක ලෙස පත්කර ඇති බවටද පිළිදරව් කෙරිනි. පිළින පාර්ලිමේන්තුවේ සොයිරිත්තේට හානි කර නොයේද යන ප්‍රශ්නය ඒ සැසිවාරයේදීම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා විසින් ප්‍රශ්න කරනු ලැබුව විට පාර්ලිමේන්තුවේ මහලේකම්තුමා විසින් දුන් පිළිතුර වූයේ පාර්ලිමේන්තුවේ සංනිවේදන අංශය දිනු කිරීමට ඇමරිකානු ඒ රාජ්‍ය ආයතනයේ විශාල ලෙස මුදල් වියදම් කරන බවකි. මේ පාර්ලිමේන්තුව මේ රටේ උත්තරීතර ආයතනය විදේශවල මුදල් වලට යටත් නොවි පවත්වාගෙන යා යුතු බව අපගේ අදහසයි. එමෙන්ම අප රටට එරෙහි විවිධ මතවාද ප්‍රචාරය කළ ට්‍රාන්ස්පිරසි ඉන්ටර්නැෂනල් රාජ්‍ය නුවණ සංවිධානයේ ප්‍රධානියාද මේ වෙන විටත් පසුගිය කථානායකතුමා විසින් පත් කරනු ලැබ මේ ගරු පාර්ලිමේන්තුවේ සංවිධාන අංශයේ නිලධාරික වශයෙන් කටයුතු කරන බව ඒ සැසිවාරයේදී අපිට දක්නට ලැබිනි. ගරු කථානායකතුමනි, මේ ආකාරයට වෙනත් විදේශීය රටක අපේ රටට අනවශ්‍ය ආකාරයට මෙදිහත් ගන්නා වූ ආයතනයකින් මේ පිළින ලබා දීම සම්බන්ධයෙන් ඔබතුමා දන්නේද? පාර්ලිමේන්තුවේ ස්වාධීනත්වයට හෝ මන්ත්‍රීවරුන්ට කිසිම ආකාරයකින් බලපෑමක් කරන්න ඉඩ නැති බවත් ඉඩ නොදෙන බවත් ඔබතුමාට මේ අවස්ථාවේ මම දන්නවා. මන්ත්‍රීවරයෙකුගේ ආහාර වේලකට රුපියල් 3000ක මුදලක් වැය වෙන බවට නවක මන්ත්‍රීවරුන්ගේ වැඩමුළුවේදී පාර්ලිමේන්තුවේ නිලධාරිකු කළ කරුණ දැක්වීමක් ගැනත් අද පාර්ලිමේන්තුවේදී සංවාදයක් ඇති වුණා. අර කෑම පැකට්ුවේ රුපියල් 3000 ගණන නිසා විශාල ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඒ නිසා කරුණාකර මහලේකම්වරය හරහා මේ පුවත නිවැරදි කරන්න. පාර්ලිමේන්තුවේ සේවකයෝ රියදුරු මහත්තුරු 2000ක් විතර කනවා. එතකොට අපිට දැනගන්න ඕන මේ ඔඩිට් ඩිපාර්ට්මන්ට් එකෙන් දුන්නු ගාණ මේ 2000ම එකතුව 225න් බෙදලාද කියලා. එහෙමනම් ඒක අපිට කරපු ලොකු අගෞරවයක්. මේ සියලුම දෙනා කන කෑමවල වියදම 225න් බෙදලා තමයි මුලින්ම ගන්න කියලා තියෙන්නේ. මොකද පස්සේ මම ඊයේ මේ ගැන සොයලා බැලුවාම එක කෑම වේලකට වියදම් මන්ත්‍රීවරයෙකුට සඳහා වියදම් වෙන මුදල් රුපියල් 296ක් වගේ මුදලක් තමයි ඒක වෙන් වෙන්නේ. මේ ඒ වගේ ඉතින් වගකීම් විරහිතව යම් හරියට කරුණ නොදැන වාර්තා කරන අවස්ථාවල් පුවත්පත්වලා අනන්තවත් තියෙනවා. මේ නිලධාරීන්ට සම්බන්ධ වෙනුත් යම් ක්‍රියාමාර්ගයක් ගත යුතුයි කියලා මම යෝජනා කරනවා. මොකද මේවා බරපතල වැරදිනේ.